අයිබෝන්. ඔබ දන්නවද මේ ලෝකේ ජීවත් වෙන සෑම මිනිසෙක්ම උපදිනකොටම යම් යම් හැකියාවන් අරන් තමයි උපදින්නේ. ඒ කියන්නේ මිනිසයන්ගේ බුද්ධි මට්ටම එක හා සමාන වෙන්නේ නැහැ. බෞද්ධ මනෝවිද්‍යාවට අනුව නම් සංසාරේ විඥානගත වෙලා තියෙන හැකියාවන් සහ දුර්වලතාවයන් අරගෙන තමයි මිනිසා මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒ වගේම තමයි ප්‍රභාෂ්වර සිත අපේ නාලිකාව හරහා අද කතා කරන්න යන මේ මාතෘකාව ගොඩාක් වැදගත් වෙන්නේ. මෙවර අපොස සාමාන්‍යයෙන් පෙළ විභාගයට පෙනී සිටි දූලා පුතාලට. ඒ වගේම තමයි ඒ දෙමව්පියන්ටත් මේ වීඩියෝව ඉතාම වැදගත් වෙනවා. මොකද මෑත කාලයේ පාසල් වැඩසටහන් වලට අපි ගිහපුවාම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරන දරුවන් එක කතා කරපුවාම අපිට තේරෙන දෙයක් තමයි මේ දරුවන් තෝරාගෙන ඉන්න විශේෂම උසස් පෙළට දරුවන් තෝරාගෙන ඉන්න විෂයන් තෝරාගෙන ඉන්නේ කිසිම අවබෝධයකින් නොවන වග. ඒ වගේම තමයි කරුණු කිහිපයක් හේතු කරගෙන තමයි මේ දරුවෝ උසස් පෙළට තෝරගන්න විෂයන් තෝරගන්නේ. එකක් දෙමව්පියන්ගේ ආශාවන් ඉටු කිරීම පිණිස. ඒ කියන්නේ දෙමව්පියෝ කියනවා මේ දරුවාට අපි කැමති මෙන්න මේ විෂය වා කරනවා නම් ඔයාගේ අනාගතයට මේ විෂය කරන එක ගොඩාක් ප්‍රයෝජනවත් කියලා කිව්වම දරුවා විෂය තෝරගන්නවා. ඒ වගේම තමයි තමන් ආදරය කරන තමන්ගේ ගුරුවරයෙක් කිව්වොත් එහෙම මෙන්න මේ විෂය පුතේ වාට වැදගත් ඔයාගේ අනාගතයට මේ විෂය ගොඩක් වැදගත් කියලා කිව්වොත් එහෙම මේ දරුවා මේ විෂය තෝරගන්නවා. ඒ වගේම තමන්ගේ හොඳම යාළුවෙක් කිව්වොත් එහෙම අපි මෙන්න මේ විෂය කරමු කියලා ඒ විෂය ධාරාවත් තෝරගන්නවා. එහෙම නෙමෙයි විෂයන් තෝරගන්න ඕන. මම අර මුලින් කිව්වා වගේ මිනිසා උපතින්ම විවිධ බුද්ධි මහිමයන් අරගෙන තමයි එන්නේ. ඒ කියන්නේ හැමෝගෙම බුද්ධිය එක හා සමාන නැහැ. දැනුම කියන දේ ඕනම කෙනෙකුට පොතක් පතක් කියවලා ගන්න පුළුවන්. නමුත් බුද්ධි මහිමය කියන එක වෙනස්. දුවේ පුතේ විශේෂයෙන්ම මුලින් කිව්වා වගේ මේ වීඩියෝ ඔයාලට තමයි කරන්නේ. ඒ හේතුව තමයි සාමාන්‍යයෙන් පෙළ කරලා ඔයාලා මේ වෙනකොට ගෙදර ඉන්නවා. ඔයාලා මේ වෙනකොටත් තීරණය කරලා ඇති මම විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ කරනවා. එහෙම නැත්නම් මම ගණිත විෂයන්ගෙන් උසස් පෙළ කරනවා. වාණිජ විෂයන්ගෙන් උසස් පෙළ කරනවා. ඒ වගේම තවත් දරුවෙකුට හිතෙන්න පුළුවන් මම කලා විෂයන්ගෙන් උසස් පෙළ කරනවා කියලා. ඔබ මෙහෙම තීරණය කරගෙන ඉන්නකොට ඔබට දෙමව්පියන්ගෙන් හෝ පවුලේ වැඩිහිටියන්ගෙන් එන්න පුළුවන් නෑ නෑ. කලා විෂයන් කරලා කවදාවත් දියුණු වෙන්න බෑ. මුදල් උපයන්න බෑ කියලා. ඒ වගේම තමයි ඔබට විද්‍යා විෂයන් ගණිත විෂයන් කරන්න බෑ. ඔබගේ බුද්ධි මහිමය එච්චර දියුණු නෑ වගේ දේවල් පිටින් බාහිර පුද්ගලයන්ගෙන් ඔබට නිරන්තරයෙන් මේ දවස්වල අහන්න ලැබෙනවා. නෑ රත්තරම් පුතේ දුවේ. ඔයාගේ දෙමව්පියන්ටවත් බෑ ඔයාගේ හැකියාව මොකක්ද කියලා තීරණය කරන්න. ඔයාටම තමයි පුළුවන් ඔයා කවුද කියන එක තීරණය කරන්න. අපි ඒකයි මේ වීඩියෝ කරන්න හිතුවේ. ළඟදිම අපි වැඩසටහනක් කරනවා දුවේ පුතේ ඔයාලා වෙනුවෙන්. දෙමව්පියනි ඔබත් සම්බන්ධ වෙන්න පුළුවන් නම් දරුවත් එක්ක ප්‍රභාෂ්වර සිත YouTube නාලිකාව හරහා තමයි මේ වැඩසටහන කරන්නේ. දරුවන්ට විෂය තෝරා ගැනීමේදී දරුවා පත්වෙන අපහසුතාවය නිසාමයි මේ වැඩසටහන අපි කරන්නේ. ප්‍රී සෙෂන් එකක් විදිහට තමයි අපි මේක කරන්නේ. සත පහකවත් මුදලක් අය කරන්නේ නැහැ. ඔබ මුල ඉඳන්ම ප්‍රභාෂ්වර සිත නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ දකින්න ඇති අපි දරුවන් වෙනුවෙන් විශාල වැඩසටහන් ගණනාවක් නොමිලේ කරා. ලංකාව පුරාම ඉන්න දරුවන් 2000-3000 පිට එක සම්බන්ධ වෙලා තිනවා. මෙවර වැඩසටහනේ විශේෂත්වය තමයි Zoom meeting හරහා නෙමෙයි කරන්නේ, ප්‍රභාෂ්වර සිත YouTube නාලිකාව හරහාම තමයි ඔබව අප සම්බන්ධ කරගන්නේ. මූලිකවම අපි කතා කරන්න යන්නේ උසස් පෙළ සඳහා ඔබ තෝරාගත යුත්තේ කුමන විෂයක්ද? ඔබට ගැළපෙන විෂය මොකද්ද? ඔබට ගැළපෙන විෂය ඔබ තෝරාගන්නේ කොහොමද? ඇතැම් දරුවෙක් උපතේ ඉඳන්ම කලා විෂයන් වලට දක්ෂ වෙන්න පුළුවන්. සින්දු කියන්න, නර්තන ඉදිරිපත් කරන්න, චිත්‍ර අඳින්න ඉදිරිපත් හැකියාවන් තියෙන්න පුළුවන්. තවත් දරුවෙක් ගණිතමය ගැටලු විසඳන්න හැකියාවන් තියෙන්න පුළුවන්. තවත් දරුවෙක් විද්‍යාත්මක ගවේෂණයක් කරන්න, ඔය රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව වගේ විෂයන් වලට හැකියාවන් තියෙන්න පුළුවන්. පුතේ මේ එක් එක්කෙනාගේ තියෙන හැකියාවන්, විභව ශක්ති, බුද්ධි මහිමයන් අපි අවබෝධ කරගන්න ඕන. ඇතැම් දරුවෙක්ගේ මොළයේ දකුණු පැත්ත වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. ඇතැම් දරුවෙක්ගේ මොළයේ වම් පැත්ත වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. මේක අපි අවබෝධ කරගන්නවා. මේක සාමාන්‍යයෙන් මනෝවිද්‍යාත්මක කාරණාවක්. අපි ඒකමයි මේ ප්‍රී සෙෂන් එකක් කරන්න හිතුවේ උසස් පෙළ පටන් ගන්න ඉස්සෙල්ලා ඔබට. ඒ වගේම තමයි රත්තරන් පුතේ දුවේ ඔබ මේ වෙනකොට හොඳින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඒ 9ක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ 5ක් 6ක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්.
සාමාන්‍ය උසස් පෙළ ඔහේ කරනවා කියලා බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. උසස් පෙළ මෙතනින් කරන්නේ නැහැ අපි. ඉස්කෝලේ යන්නේ නැහැ. මං වෙනත් වෘත්තියක් තෝරගන්නවා. වෙනත් කර්මාන්තයක් තෝරගන්නවා කියලා ඔබ බලාපොරොත්තුෙන් ඉන්න වෙන්න පුළුවන්. මේ කිසිම දෙයක් වැරදි නැහැ පුතේ. මේ කිසිම දෙයක් වැරදි නැහැ. එක එක මිනිස්සයා මං මුලින්ම කිව්වා වගේ විවිධ හැකියාවන් අරන් තමයි මේ ලෝකෙට එන්නේ. අපි උදව් කරනවා පුතේ, ඔයාගේ හැකියාව එළියට අරගෙන මොන විෂයද ඔයා තෝරගන්න ඕනි කියලා තීරණය ගන්න අපි වාට උදව් කරනවා. ඔයාගේ අම්මා හෝ තාත්තා හෝ වැඩිහිටි කෙක් ඕනනම් වාඩි වෙන්න, නැත්නම් තනියෙන් වාඩි වෙන්න. මේ සමාජයේ ජීවත් වෙන විවිධ කුරුල්ලන්ගේ විවිධ හැකියාවන් වල දැකලා තිබෙනේ. ගිරව ගත්තොත් වෙනත් හැකියාවක්, ගේ කුරුල්ලා ගත්තොත් වෙනත් හැකියාවක්. එයා ලස්සනට කූඩු හදන කෙනෙක්. වතුර ඉන්න හංසයා ගත්තොත්, පාත්තයා ගත්තොත් වෙනස් හැකියාවක්. මොනරා ගත්තොත් ලස්සනට පිල් විදහලා නටනවා, වෙනත් හැකියාවක්. සත්තරන් දුවේ පුතේ ඔයාලත් ඒ වගේ තමයි. විවිධ හැකියාවන් සංසාරයෙන් අරගෙන තමයි අපි උපදින්නේ. කාටවත් තීරණය කරන්න බෑ තමන්ගේ හැකියාව මොකද්ද කියලා. ඒකෙන් උසස් පෙළ කරන්න ආපුවම දරුවෝ ගොඩාක් මග හැලෙන්නේ. අනේ මේක මට කරන්න බෑ, මම ඇතහැරලා දානවා කියලා නතර කරන්නේ. එහෙම ඕනේ නෑ පුතේ. අපි ඔයාලට උදව් කරනවා. ප්‍රභාෂර සිත YouTube නාලිකාව හරහා අපි ඔයාලට උදව් කරනවා. ඔයාට ගැළපෙන විශේෂ ශාස්ත්‍රය තෝරගන්නේ කොහොමද කියලා තීරණය කරන්න. සම්බන්ධ වෙන්න මේ වීඩියෝ ඔයාලා බලලා සාමාන්‍ය මැසේජ් එකක් හරි කමන්නේ නැහැ. ඔයාලා සම්බන්ධ වෙන කැමති නම් අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබ ගුරුවරේ ගුරුවරියක් නම් අපට ඔබ සම්බන්ධ වෙනවයි කියලා පොඩි දැනුම් දීමක් කරලා තියන්න. සාමාන්‍ය මැසේජ් එකක් තියන්න. මේ වෙනකොටත් ප්‍රභාෂර සිත YouTube නාලිකාවට සම්බන්ධ වෙලා ඉන්නවනම් අපිව subscribe කරලා තිනවනම් හරිම ලේසි ඔබ අපේ මේ වීඩියෝ නිකම්ම ඔබට බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ දැනටමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉක්මනටම ඔබට අපේ වෙනම දැන්වීමක් ඒවි. කවද්ද මේ ප්‍රී සෙෂන් එක මේ නොමිලේ කරන ඔබව තෝරා ගන්න, ඔබට ඔබව අඳුරා ගන්න පුළුවන් මේ දේශන මාලාව කවද්ද තියෙන්නේ කියලා ඔබට දැනගන්න පුළුවන්. ඔබ අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. අපේ දැන්වීමක් ඉතාම මෑතකම ප්‍රභාෂර සිත YouTube නාලිකාව හරහාම ඔබට දැක ගන්න පුළුවන්. එතකන් සූදානමින් ඉන්න. ඔබ හැමෝම දක්ෂයි. ඔබ හැමෝම ජයග්‍රහණය කරනවා. තමන්ව තමන් අවබෝධ කරගත්තොත් ඔබ හැමතෙම අයිබෝවන්.